කෙලිට සැපදුන්නු දොස්තර බඩ්ඩ විශාල අර්ු දෙකට ගිහින් තියෙනවා. අපි ස්කෝල ඇන කාල්දැන් අහලා තියෙන කතාවත්තමයි හිතක් කතගෑනිි බඩින්ගේලා. මේෙනකට මේ ොස්තර බඩ්ඩත් බඩවෙන තත්ත්වත්තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. පෞ්ගේදවසල කෙලීට දිලියන්තරෙන්ම මේ දොස්තර බඩ්ඩ ඇතමන්ගේ හෙරගේ ඇතුළ තියෙන රෝහලේ තියාගෙන සුපිරි සපත් දෙමින් තමයි හිටි සාමාන්‍යෙන් හිරකාරයකට නොලබෙන තරම් වරක් ප්‍රසාදඔහට ලැබ. ිෂ මේ ොස්තර බඩ ැදහත් වෙලා තමයි මෙස්සිියල්ලම සංවිධානය කරින්. ඇය කෙහෙලිය රබවල්ල මේ පාදිනතත්තුව ඉන්න ෙඩෙක් විියට තමයි පෙන්නන්නට උත්සාහ කරේ. ඒ අරමුණ සඳහත් තමයි ඇය කෙහෙලිය පාර්මේන්තියන්න අක්ස්තරම් සුදුස තත්වක නැ කියලා මුලින්ම කිව්ව. මේක දිගු කාලීන සැලැස්මක්. ඉන් පස්සේව ඔබට මතක ඇති ඊදිනේ නඩුවාරයනෙ මේ ඊට පෙර නඩුවාරයදි කෙහෙලියේ උසාවිිය ටාවේ නෑ. එ වුවෙන් වෛදවරයා වෛද්‍යවාර්ථාවක් කෙව්වා කෙහලියට උසාාවයට එන්න තරන් සුසු සෞඛ්‍ය තත්වයක නැහැ. හුගේ තත්ත්වය අසාධ්‍යයි ඔහු හිරග දෙරෙන් එලියට අරගෙන ඔහු වෙනක් පෞද්දිලික රෝහලකට යොමු කළයුතුයි කියලා. එවන්න තම් හිරගේ ඇතුළෙෙන් එලියට ගත්තු යුතු මොකදෝුකි සෞඛ්‍ය තත්වය හොඳනැයි කිය. ඉන් පස්සේ මේ වාර්තාාව උසාියයට ඉදිරිපාත් කරාට පස්සේ, රදේ නීතිීඥවරිය කරුණු දක්වමින් කිව්වා මේ කරුණු ගැන එවන මේ වෛද්‍ය වාර්තාාවගෙන සෑහිමකට පත්වෙන්න බෑ. ඒ නිසා ස්වාධීන වෛද්‍ය කණ්ඩාෑමක්කත පුද්ගලන කෑලියව යොමු කරන්නේ කියලා. අන්න ඒ වෙලාවේ නඩුකාරත් තමන්ගේ නියෝගයදමින් කිවවා නැතතා මයිස්ත්‍රතුර නියෝග කර, කහෙලිය රපුක් කල්ල වෙනත් වෛඩුවරුන්ට පෙන්නලා වාර්තාවක් උසාබියයට කැඳවන්නයි කියලා. අන්නේ කැඳවපු වාර්ථාව අනුව එලිවෙලාතියෙනවා කෑලියට එවැනි. උසාවිියයට එන්න බැරිතරන් රෝගී තත්ත්වයක් නැහැයි කියන කාරණි. ඒ විතරක් නෙමේ කෙහෙලියට කිසිම හේතුවක් නිසා පිට රෝහලකින් බෙත් ගතියුතු තත්වයක් නැහැ. ඔුට බංධනාගා රෝහලේ ප්‍රතිකාර ප්‍රමාණවත් කියන්න තත්ති. යෙදිනේද මේ කරුණු සාාව මාලිග කන්ද උසාාවය මහස්ත්‍රත්වයට ඉදිරිපාත්කිරීමෙන් පස්සේ රජයේ නීතිීඥවරිය විශේෂ ඉල්ලීමක් කරා. පෙන්වල දුන්නා අදාල වෛද්‍යවරිය එමනත්තම් මේ හිරගෙදර කෑලියට සපඳන්නු බාඩ්ඩ නීත විරෝධී ආකාරයට කටයුතු කරනවා. එමනම් උසාාවියෙන් නොමගේ යවන ආකාරයට කටයුතු කරනව වගේම වෛතවරයෙක් පිළිපදීතු ආචාර ධර්ම අනුගමනේ නොකරමයෙන් කටයුතු කරනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්න කියලා අධිකරන නියෝගයක් නිකුත් කරන්න කියන කාරණින්. මෙ වෙනකොට මහෙස්ත්‍රාතරයේ අදාළ වෛද්‍යවරිය සම්බන්ධින් තීරණයක් ගැනීම සඳහා නියෝගයක් නිකුත් කරලා තියෙනවා. මිට්ටුරනි මේ අදාළ වෛද්‍යවරිය ඉරගේ ඇතුළේ මීට දැනට අවුරදු පහකට වැඩික් සේවාා කාලයක් කරලා තියෙනවා. ඒවිතරක්න මෙ ඇයට නිරන්තරයම චෝදනා එල්ල වෙලා තියෙනවා දනමක්. ලවත් පුද්ගලන්ට නිරන්තරයෙම් ඇ රෝහල් ඇතුළේ පාසුකම් සපේනවා හැබැයි අයිංසක දිලිතු සිරකාුවන් පනාදිදිීත් ඔවුන්ට රෝහල ඇදක්වෙෙන් වෙන්නේ නැහැ කියෙන තත්තේ. මීට පෙරෝබට මතගඇති ඇවැන්ගාඩ්ඩගේ ලොක්කත් සුපිරි සපක් කිරගේ ඇතුළේ විඳ. එවගේම නිරන්තරම කුඩු තුමින්ද රෝහල් ඇතුළේ හිඳගෙන සුපිරි සැප සම්පත් පිඳිනුවයි කියෙන කාරණය හැමෝම දන්න කාරණේ. මත් මේ වෙන කොට ඇති හැක්කයට සලකපු වෛතතුමිය බිලියෙන් ගානක් කාම්භ කරලායි විවරයි. මොකද මේ වෛද්‍යවරිය තමන්ගේ ගාවට එන ලෙට්ුන්ට එමන තම් හිරගෙදරණ හිරකාරෝ තමන්ගේ රෝහල්ට ඇතුළත් කරගන්නවද රැද්ද කියන කාරණය තිීන්දු කරන්නේ තමන්ගේ කවුන්ටකට කීයක් වැටනවද කියන කාරණය මත.මනිසාහ දාළ වෛද්‍යවරිය සම්බන්ධයෙන් මීට පෙරත් නිරන්තරේම සෞ්‍ය මාත්‍යයන්සයට නැතැ ඇමතිවරයාට කරුණු දක් පල තිබුණ. යිඒ කාලහිටපු කෙලිය විතරක්නෙමයි ගොඩක් අධිකරන මේ විශයම සෞ්‍ය ඇමතිවරූ ඇව රකින තත්ත්වයක තමයි ඉන්නේ මොකද ඒකත් හේතුව තමයි ඇගෙන් බොහෝ දෙනකුට සැබසම්පත් ලැබීම එවිතරක් නෙමයි මේ වෙනකොටත් ඇව රැකගන්න සමහරය උත්සාහ කරමින් ඉන්නවා. මිටෝරණනි දවසින් දවස රට බල්ලට යනවා. බල්ලො පාලනේ ටේනවා. මේ වෙනකොට නීතියේ පාලනේ බල්ලට ගිහින් තියනෙනවා. මේක වෙනස් කරන්න පුළුවන් ඔබටත් මටත්. මොකද තාමත් නාමිකෝ හරි විදයයික වස්ථාදායක්ක අධි කරන්න බලියය තියනය අපිට. එඒනිසා මේ කාල කන්නි ක්‍රමේ වෙනස් කරන්න පුළුවන්. ඒගෙනදයක් මක්තිබෙන සමාධ දේශාල කණ්ඩෑමක් සමඟ අපි පේමලටය විිටෝනි අර්ගුත ජැක්නහනැන විතිතු පට සීපත් කරමින් මා ඔබට සමමුගන්න ඔබ සමට ජය.